Megastars, Bahasupiri Tarun Sangamaya, Kaidamaraya, Shockins. Mage Yesu,
වැටෙන කඳුලල් සැමදාමගේ දෝතින් රැකගන්න ඔබේ මාගේ සමිදේ දෙනෙතින් වැටෙන කඳුලල් ගේ සිටන් ඇවිදින් ස්පර්ශ කරන් හද මගේ ස්වර්ගේ සිටන් ඇවිදින් ස්පර්ශ කරන් හද මගේ අද නත්තල උදාවන්නේ ජේසුස් වහන්සේගේ උපත සමගයි. එතුමාගේ වචනයට අනුව සතුට, සමාධානයේ ප්‍රේමය අපි එකිනෙකා අතර බෙදාගමු. මුතු මුතු පිනි කැට පොළොවට වැටෙන වෙලේ සිතු සිතු විලසට ගහ කොළ අඟන රඟේ තරුමල් අහසේ නිවි නිවි දිලෙන රැයේ දෙව් පුතු ඉපදීලා සුබ මංගල් දේ නත්තල් කාලේ ලෝකය බබලවමු සාමය සමගිය ලොව තුල පතුරවමු සිතෙහි ඇතකුණු අත සෝදා ගනිමු ජේසු බබා නලවන්නට ගී කියමු ජේසු බබා නලවන්නට ගී කියමු ජේසු බබා නලවන්නට ගී කියමු ගායන වරේ ඒ ප්‍රථම ඉදිරිපත් කිරීම කරේ නිල්මිනී තෙන්නකෝන් ප්‍රමුඛ ශාක්‍යන් කණ්ඩායම. ඔව්, ඉතින් මේ පුණ්‍යවන්ත රාත්‍රියට ඉතාමත් සුන්දර වූ ගීත රාවයක් එක් කරන්න සමත් වුණා ශාක්‍යන් කණ්ඩායම. හරි, එහෙමනම් බලමු අපි අද දවසේ අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය සහ අද දවසේ ආරාධිත අමුත්‍යයට කියන්න තියෙන්නේ මොකද්ද කියලා. ඉස්සෙල්ලාම ශාක්‍යන්ස්ලට කියන්න ඕනේ, දැන් නත්තලේ ඒ අසිරිය, ඒ සාමයේ පණිවිඩය, ඒ පරිසරය මැවෙන විදිහේ ඉදිරිපත් කිරීමක් ඔබ කළේ කියලා. ඒ නිසා මා හිතනවා මේ ගායනවරය තුළ තිබුණ ඔබේ ඒ ඉදිරිපත් කිරීමේ එක්තරා ප්‍රමාණයක තියෙන රංගණය ඉතාම හොඳට තිබුණා කියලා. ඉතින් ගායනය මං හිතනවා හොඳයි කියලා, ඔබ හොඳයි. හරි, එහෙමනම් අපි අද දවසේ ප්‍රවීණ රංගන සහ නර්තන වේදිනී දිල්හානි අශෝකමාලා ඔබ වෙතටයි යන්නේ. ඊළඟට ඒ ඔබේ අදහස දැනගන්න මේ ඔබ දුටු ප්‍රසංගික ඉදිරිපත් කිරීම ගැන. මට මේ අංගයේ දැකීම තුළින් මතක් වෙච්ච
කුටස් දෙකක් තියෙනවා. එකක් නත්තල ගැන. ඇත්තටම නත්තල ගැන හොඳ හැඟීමක් ඔබ කණ්ඩායම අපේ හිත තුළ ඇති කරා කියලා හිතනවා. මට හිතෙන්නේ නිල්මිණි කියන්නේ මේ හැඟීම, ඒ නමෝ මරියනේ කිව්වාම එන හැඟීම. ඇයි තමයි ලෝකේ වැඩිම ලොකුම දුක විඳපු අම්මා හැටියට මම දකින නිසා මම බෞද්ධයෙක් වුණත් මම ඇයට හැමදාම වන්දනාමාන කරන කෙනෙක්. ඉතින් අයව සිහිපත් කිරීම මට මියංගේදී ඉතාමත්ම වටිනවා. ඒ වගේම ඔබලා ඇති කරපු සාමගිය සාමය ඕවනේ අපි නත්තල එනකොට එන හැඟීම්, ඒවා ඔක්කොම හරි සාමකාමීව සුන්දරව පහසුවෙන් විඳ ගැනීමේ අවස්ථාවක් උදා කරලා දුන්නා. හරි, එහෙමනම් අපේ ඉතාමත්ම සුරූපී රංගන වේදිනී සබීතා පෙරේරා ඔබ වෙත යන්නේ ඊළඟට. කිතුණු භක්තිකයින්ට භක්තිකයින් අමන්දා නන්දයට පත්වනවා නොඅනුමානයි කියලා මං හිතනවා. ඉතාම භක්තියකින් ඉතාම ආදරයකින් තමයි මේ කිතුණු ගීත ගායනා කරේ. ඒක ඉතාම වැදගත් දෙයක් කියලා මං හිතනවා. මම හිතනවා මේ ගායන වරේ නිසා මේක යම් ආකාරයකින් මැනිය යුතු තරඟයක් ගායනය පිළිබඳවත්. ඉතින් ඒ වගකීම ඔබ සතුයි. ඉතින් ඔබගෙන් අහන්නේ ඔබට කොහොමද මේ ගීත එකතුවත් මොවුන්ගේ ගායනයත් කොයි ආකාරයෙන්ද ඔබට දැනෙන්නේ? මොනවා කිව්වත් මේක තරඟයක්. ලස්සට ගායනා කරා, නමුත් අඩුපාඩු තිබුණා. සමහරක් අය හොඳට කියද්දි සමහරක් අයගේ අඩුපාඩු. ඉතින් ඒ අඩුපාඩු තමයි මම දැක්කේ. අනිත් දේවල් ලස්සනට තිබුණා. කොස්ටියම්ස්, බැක්ඩ්‍රොප්ස් ලස්සනට, ඒ උචිත ඒකට ඕන කරන විදිහට ලස්සනට සෙට්ස් තිබුණා. ගොඩක් ලස්සන. Your wonderful voice. So what is your all-time favorite of, you know, any of these Christmas songs? I like Go Tell It on the Mountains. I will bury the sing a bit. Oh, podi kotha api band ekak thinna. Ah yeah, okay. Wa kiyanne mokada key eka? I think play give me. Me mayinna gammya. Me welawa api nalakata dimme wagakima ape Corin ge e geethiya varnavat karanne kiyala. Obatai me aaradhanawa. Okay. Go tell it on the mountain, over the hills and everywhere. Go tell it on the mountains that Jesus Christ was born. Go tell it on the mountain, over the hills and everywhere. Go tell it on the mountain that Jesus Christ was born. Nilmini, මොකද මේ ගායනය කරේ? අර පාර තිබුණානේ. බොහොම ස්තුතියි ඔබගේ අඬ. මං හිතනවා මේ අපි එළඹෙන නත්තල නත්තල් දවසට ඉතාමත් උණුසුමක් රැගෙන එන අවස්ථාවක් බවට පත් වුණා. මං හිතනවා අපේ ලකුණු ලබා ගැනීම හොඳම වෙලාව. හරි, එහෙමනම් අපි රවීන්ද්‍ර රන්දෙනිය ඔබෙන් පටන් ගන්නවා ඒ ලකුණු බලන්නට. දිල්හානි ඒකනායක, ඔබේ ලකුණු තත්ත්වය කොහොමද? ලකුණු 8යි. බයිදන්නේ සබීතා, ඔබේ ලකුණු අවශ්‍ය. ලකුණු 9යි. ඉතාම මියුරු හඬක උරුමකාරිය ඔබ කොරින් අල්මේදා, ඔබේ ලකුණු තත්ත්වය කොහොමද? Hero Megastars Mahasupiri Tarusangramaya.